What is your policy on illicit drug, alcohol, tobacco in terms of its control financially and legislatively? I think the present restrictions that were brought about by our government through the Honorable Minister's intervention in the area of tobacco and alcohol is to be lauded. In fact, I would go the further step of providing more restrictions and controls in order to ensure that there's the least amount of tobacco and alcohol consumption in our country, because we all know that it has a detrimental impact on the health and well-being of the people. I have observed, I have seen, and I have heard from a variety of sources in the internal security arena that the business that these drug barons and drug lords, which they conducted while they were out, in fact expands once they enter prison. That is a serious issue which is causing grave concern. Because of the proliferation of drug business, I think our future generations are impacted in a disastrous manner. I actually have no hesitation in implementing the death penalty for the drug lords. I mean, not for the minnows, but for the major drug barons. මේ අතර දේශපාලන වාසි වෙනුවෙන් මාතෘභූමියේ ගෞරවයත් රණවිරුවනුත් පවා දෙන කිසිදු කොන්දේසියකට යටත් නොවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඊයේ පැවති විරු පෞර විශ්‍රාමික රණවිරු සමුළුවට එක්වමින් ඒ මහතා සඳහන් කළේ කාලයක් තිස්සේ දේශපාලනීකරණයට ලක් වූ ආරක්ෂක අංශ ඉන් කලවා ගැනීම ලබන 17 වෙනිදායින් පසුව ආරම්භ කරන බවයි. මම පැහැදිලිවම කියන්න කැමති, කාලයක් පුරාවටම දේශපාලනීකරණයට ලක් වුණු මේ ආරක්ෂක අංශ අපි නිර්දේශපාලනීකරණය කර 30 වසරක යුද්ධය නිමා කරපු සේවයේ සිටින ආරක්ෂක අංශ නිලධාරීන් සහ දැනට විශ්‍රාම ගිය කණ්ඩායම මේ දෙකොට්ටාසයටම කෙලෙහි ගුණ දැක්වීමේ ක්‍රියාවලිය අපේ නව ආණ්ඩුව ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද නොයෙකුත් කතා බහ ඇහෙනවා විවිධ දේශපාලන ගනුදෙනු පිළිබඳ. මොනම කොන්දේසියකටවත් අපේ මාතෘභූමියේ ආත්මගරුත්වය අපි පාවල දෙන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඕන කණ්ඩායමකට ඕනම ප්‍රාර්ශයකට ඕනම පක්ෂයකට පුළුවන් කොන්දේසි ඉදිරිපත් කරන්න. කොන්දේසි ඉදිරිපත් කරන එක ඒගොල්ලොන්ගේ නිදහස. නමුත් ඒ කොන්දේසි වලට යටත් වෙලා දේශපාලන වාසි ලබා ගන්නට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. කිසිදාක නොකැඩෙන, කිසිදාක නොබෙදෙන ඒකීය මාතෘභූමිය. ඒ ප්‍රතිපත්තිය අපි කාත් එක්කවත් සාකච්ඡාවටත් භාජනය කරන්නේ නැහැ. එදා ඒ මාධ්‍ය වේදිනිය ඒ ප්‍රශ්නේ ආපු මොහොතේ මොකද්ද දුන්නු ප්‍රතිචාරය? කෙලින්ම අත හොදගත්තා. අත හොදගෙන කිව්වා මේවා ඔක්කොටම වග කියන්න ඕනේ හමුදාපති. කටින් සත්‍ය එළියට පැන්න. යුද ජයග්‍රහණය වෙනුවෙන් ඒ නායකත්වය ලබා දුන්නේ ඔය වෙන පුද්ගලින් නෙවෙයි, අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන එක ඒ සත්‍යය එදා ජයග්‍රහණය කරා. ඉදිරියේදී විවිධ කොට්ටාස, විවිධ කණ්ඩායම් රණවිරුවන් ගැන එක එක චෝදනා මුඛයෙන් කතා කරයි. එතකොට මොකද්ද මේ රටේ සේනාධිනායකයා කළ යුත්තේ? බෝලේ පාස් කරලා තමන් ඇඟ බේරගන්න එකද? එහෙම නැත්නම් රණවිරු පරපුරු වෙනුවෙන් පෙනී සිටීමද? මේ ප්‍රශ්නය මගෙන් ඇහුවානම් මම දෙන්නේ එකම එක උත්තරයයි. රණවිරුවන් වෙනුවෙන් වග කියන්නේ මේ රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයා කියන උත්තරේ මම ලබා දෙන්නේ. මම ගන්නව බර මගේ අතට. මම ගන්නව වගකීම මගේ අතට. ඒක තමයි නියම දේශප්‍රේමීත්වය. අමාරුවේ වැටෙන ප්‍රශ්නයක් එනකොට කෙලින්ම අත හොද ගන්න ඒ නිඳිත ක්‍රමවේදය සජිත් ප්‍රේමදාස ළඟ නැහැ කියන එක මන් තමුන් නාන්සලාට පැහැදිලිවම ප්‍රකාශ කරා.